ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත අඩුවාදායම් ලාභී පාසල් දරුවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් ලබා දෙන මූල්‍ය ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මාතර දිස්ත්‍රික්කයේ පැවති එම වැඩසටහනේදී සිසු සිසුවියන් 1024 දෙනෙකුට මූල්‍ය ශිෂ්‍යාධාර පිරිනැමුණා. මාතර දිස්ත්‍රික්කයේ සිසුන් 3101 දෙනෙකු මෙම ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මුලටියන දෙනියාය සහ අකුරස් යන කලාපවල පාසල් දරුවන් සඳහා මූල්‍ය ශිෂ්‍යාධාර පිරිනැමීමට නියමිතයි. සමහරව අහනවා නිදහස ලැබිලා වුදු 75ක් වෙනවා දැන්. මේ කාල සීමාව තුළ මේ රටේ මොනවද කළේ කියලා ජනතාවට ලැබුණු ප්‍රයෝජන මොනවද? ඊට කලින් අපේ රට පොතන තිබුණේ කියලා මේ උදවේ කවුරුත් කල්පනා කරා. සුදු ආණ්ඩුවට යටත් වෙලා අපි අවුරුදු 150ක් ජීවත් වෙලා තියෙනවා. අපිට 48 නිදහස ලැබෙනකොට මොනවද ලැබුණේ? මොනවද අපේ රටේ තිබුණේ? පාරවල් තිබුණේ නැහැ, රෝහල් තිබුණේ නැහැ, අධ්‍යාපනය. ඒ යුගයේ වැඩි දෙනෙක් හිටියේ ලියන්න කියන්න බැරි උදේ. ඒ අධ්‍යාපනය අද මේ අවුරුදු 76 කාල සීමාව තුළ කොපමණ දුර ආවද කියන එක මේ පහුගිය වැඩසටහනෙන් මේ වැඩසටහන් වලින් තේරෙනවා. ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමති ඉන්න කාලේ මේ රටේ විද්‍යාපීඨ ඇති කරා. ඒ නිසා එතුමාට අධ්‍යාපනය පිළිබඳ දැක්මක් තිබුණා. ඒ දැක්ම තුළ එතුමා අධ්‍යාපනයට කිසිම දේශපාලනගිරි ගැහිමක් නැතුව අඩු ගානේ ස්කෝලේකට ළමයෙක් දාන්නේ නැතුව එතුමා ගෙනිච්ච වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක් වුණ අධ්‍යාපන ශාස්ත්‍රය තුල විශේෂයෙන්ම මේ හැම වැඩසටහනක්ම ගොඩනගන්නේ දේශපාලනේ පැත්තකින් තියලා රට ගොඩනගන වැඩ කටයුතු කරන්නේ එතුමා ජනප්‍රිය නොවන තීන්දුව తీන්න බොහොමයක් ගන්න හැම වෙලාවෙම බැනුම් අහන්නේ මේ දරුවන් වෙනුවෙන් අනාගතයක් හදන්න මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සඳහා ජනාධිපති ශිෂ්‍යත් ප්‍රදානය බුත්තල පොළ භූමියේදී සිදු කෙරුණා ජගත් පුෂ්පකුමාර ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද ඌව පළාත් ආණ්ඩුකාර ඒජේ මුසමිල් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.